हाय पवन अत दिखवासरे सिंह पाठमस्तमेंट पेन वी बोर्ड के लिए महाप्राण अक्षर की महाप्राण अक्षर फिर आप इकन गीन महाप्राण अक्षर दहाय महाप्राण अक्षर दहाय अभी तुनवासरे मेक इगन गुंदट आप दिखवासरे आप पास्ट रूल एलियानवा तन रूल एलियानवा मेके वचन होयानवा मे अकुरु अपि शब्द करला कियवन्न पुरुदु वेन्न ओने अकुरु अपि शब्द करला कियवन्न पुरुदु वेन्न ओने एतोट अपिट तियेनवा महाप्राण अकुरु 10ක් मेके शब्दे इगेन गत्ते नैत्तम वचनयक् दैक्काम अपिट कियवन्न अमारुयि दैन अपि बलुमु मेतन तियेनवा मन निकन् इस्सेल्ला वच अकुरु टिक कियवन्न शब्दे महाप्राण क ग थ प द ट ड च ब ज එතකොට දැන් මෙහෙම කිව්වට එක සැරේ මතක හිටින්නේ නැහැ ඔයගොල්ලන්ට. එක සැරේ මතක හිටින්නේ නැහැ. අපි නිතරම කියවලා තමයි හුරු වෙන්න ඕනේ. මම ඔයගොල්ලන්ට මේක අකුරු මතක තියාගන්න විදිහක් ඉස්සෙල්ලා පොඩ්ඩක් කියන්නම්. මේකේ අපි නිකන් අකුරු ලියනවනේ. අපි හැමදාම ලියන අකුරු සිංහල හොඩියේ මහා ප්‍රාණ අකුරු නැතුව අනිත් අකුරු ඒ අකුරුත් තියෙනවා මේකේ ශබ්ද වෙන. දැන් අපි මේකේ එන්නේ ක ශබ්දේ. මේකේ එන්නේ ක ශබ්දේ. ඉස්සර අපිට පුරුදු වෙනකන් අපිට පුළුවන් මහා ප්‍රාණ අකුරු ඉස්සරහෙන් කයන්න ලියලා තියාගන්න. එතන ක ශබ්දය. හැබැයි මේක කියවනකොට ක කියලා කියවෙනවා. මහා ප්‍රාණ අකුරු කියනකොට අපි ටිකක් බර කරලා කියවෙනවා ක කියලා. ඒක තමයි වෙනස. එතකොට මේකේ අකුරු දැක්කම ශබ්දේ අමතකනම් මේ විදිහට අකුරු ඉස්සරහෙන් ලියාගෙන තියාගත්තාම අපිට ඒ ශබ්දේ හොයාගන්න ලේසි. මේකට තියෙන්නේ ග. මේක ක प द ट ड च ब ज देन मे अकुरु अपि दन्नवा मे अकुरु अपि कियवन्न दन्नवा क ग त प द ट ड च ब ज කියලා දන්න. දැන් මෙතනදී මේ 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 ශබ්දෙම තමයි එන්නේ මේ අකුරු වලට මීට වඩා චුට්ටක් එක බරට කියවන්නේ. ක ග ත ප ද ට ඩ ච බ ජ අපි මේ එක අකුරෙන් අකුර අරගෙන බලමු කොහොමද මේකෙන් එන වචන ඒ වචන කොහොමද ශබ්ද කරන්නේ කියලා. එතකොට අකුරු ලිය මේකේ සමහරක් අකුරු ලිය ලියන විදිහ අපි එතනදී බලමු. බලමු අපි මුල්ම අකුර මහා ප්‍රාණ ක මේකෙන් එන්නේ ක ශබ්දය. දැන් අපි වචන ටික කියමු. සංඛ්‍යාව ප්‍රමුඛ ලේඛනය ඛනිජ රේඛාව. එතකොට මේ අකුර කියවනකොට අපි පොඩ්ඩක් ශබ්ද කරලා බර කරලා කියවන්න ඕනේ. महाप्राण क मेके शब्द अभी दैनगिन हिटियन अभी वचन की बेरवेन एक मंक्यू अरे महाप्राण अकृति ये शब्द अनेकृति का लियागण के लिए सरह अभी पूर्वन का अभी अपबलम संख्याव प्रमुख लेखनय खनिज रेखाव दिवनी महाप्राण ग ग शब्द अभी वचन की ओमु संग गणकय अनर्ग गोशाव गणकाभय संग गणकय अनर्ग गोशाव गणकाभय मेके आवे ग शब्द मेक महाप्राण गोलंटे पेत्तकीं बलागन्ना पुलुवां फस्ट रूले मे अपुर लियान्ने कोहमद कियला फस्ट रूले लियला तियन विदिया पेन्ननो ओके इलांगे के महाप्राण थ थ අපි බලමු වචන ටික කියෝලා රතය පතය ප්‍රථම අවස්ථාව ගාතාව රතය පතය ප්‍රථම අවස්ථාව ගාතාව දැකන්නේ මේක එන්නේ ත ශබ්දේ මහප්‍රාණ ත මේක ඊළඟ හතරවෙනි අකුර මහප්‍රාණ ප
ප්‍රාණප මේකෙදි ලියනකොට චුට්ටක් බලන්න ඕගොල්ලන්ට මේකේ හුඟක් වෙලාවට සමහරක් අය මෙන්න මෙහෙම කරලා එයන්න කියලා වගේ දාලා දානවා මෙහෙම ඉරක් දාන්නේ නැහැ මහ ප්‍රාණ පයන්නට එහෙම ඉරක් එන්නේ නැහැ ඒක ලියනකොට මතක තියාගන්න ඕනේ ඒක මෙහෙම කෙලිය මෙහෙම ආවා මේ විදියට ලිව්වා මහ ප්‍රාණ ප ඒක කොයි වෙලාවකවත් මෙතනට ඉරි කෑල්ලක් එන්නේ නැහැ ඉරි කෑල්ලක් ආවොත් ඒක එයන්න වෙනවා එහෙනම් මහ ප්‍රාණ ප ලියනකොට ඒ ඉර යොදන්න නැතුව ඉන්න මතක තියාගන්න ඕනේ අපි බලමු දැන් වචනවල ශබ්ද ඵලය නිෂ්ඵල සඵල ප්‍රතිඵල ඵලකය ඵලය නිෂ්ඵල සඵල ප්‍රතිඵල ඵලකය පස්වෙනි අකුර මහ ප්‍රාණ ද මහ ප්‍රාණ ද අපි වචන කියවමු ධනය ධර්මය විවිධ සංවර්ධන අවධානය දැකනේ ද අකුර පොඩ්ඩක් බරට කියවන්න ඕනේ ධනය ධර්මය විවිධ සංවර්ධන අවධානය මේ අකුර මහ ප්‍රාණ ද අකුර ඊළඟට ඊළඟ අකුර මහ ප්‍රාණ ට මහ ප්‍රාණ ට අපි වචන කියවමු ධර්මිෂ්ට පාඨමාලාව කොට්ටාස ශ්‍රේෂ්ඨ පාපිෂ්ඨ දැන් මේ අකුරේ එන්නේ අපිට ට ට ශබ්දේ ඒක පොඩ්ඩක් බරට කියවන්න ඕනේ ධර්මිෂ්ඨ පාඨමාලාව කොට්ටාස ශ්‍රේෂ්ඨ පාපිෂ්ඨ මේක මහ ප්‍රාණ ච දැන් මේක බැලු බැලමට එකපාරට වෙනවා ජයන්න වගේ මේක ලියනකොට වරද්ද ගන්නවා හුඟක් අය අපි දැන් මෙහෙම ලිව්වොත් මේ විදිහට මෙතනින් ගැටේ දැම්මොත් ජ මේක ජ නෙමෙයි මේක මහ ප්‍රාණ ච ච ච ශබ්දෙන්නේ අර මම ලියාගන්න කිව්වේ මේ විදිහට ච ශබ්ද තමයි මේකෙන් එන්නේ එතකොට මේක ලියනකොට මේ විදිහට අරන් මේ ගැටේ ඇතුළට එන්න ඕනේ එතකොට තමයි මහ ප්‍රාණ ච ශබ්දෙන්නේ මහ ප්‍රාණ ච ලියනකොට මේ විදිහට අරගෙන මෙතනින් මෙහෙම ඇතුළට ගැටේ අරන් තමයි ලියන්නේ මේ විදිහට උඩට ගැටේ අරගෙන ලිව්වොත් එන්නේ ජයන්න ඒක නෙමෙයි දැන් මේකෙන් එන්නේ ච ශබ්දේ අපි වචන ටික කියවමු ඡායාව ඡන්දය ඡේදය ඡායා රූප සාකච්ඡාව අපි දැක්ක අපිට ආවේ ච ශබ්දේ ඡායාව ඡන්දය ඡේදය ඡායා රූප සාකච්ඡාව එක හොඳට මතක තියාගන්න ඕන අකුරක් මේක මහ ප්‍රාණ බ මහ ප්‍රාණ බ වචන කියවමු අපි බය අබය වාජනය භාවිතය නිර්භය බය අබය වාජනය භාවිතය නිර්භය නම් මේක මහ ප්‍රාණ බ මේක මහ ප්‍රාණ ඩ ඩ ශබ්දයෙන් ඩ දැන් අපි ඩ ලියන්නේ අපි ඩ ලියනවා වගේම තමයි මේකත් මහ ප්‍රාණ ඩ ලියන්නේ මෙහෙම ඒකට මහ ප්‍රාණ ඩ ලියනකොට ඩ යන්න වගේම ඇවිල්ලා මෙතනින් අර යන්නට වගේ අපි කෑල්ල දානවා එතකොට මහ ප්‍රාණ ඩ අපි මේක වචන කියවමු ආරූඩ රූඩි දෘඩ ප්‍රවුඩ ආඩ්‍ය ආරූඩ රූඩි දෘඩ ප්‍රවුඩ ආඩ්‍ය නමේ අකුර මහ ප්‍රාණ ඩ මේ අකුර මහ ප්‍රාණ ජ මහ ප්‍රාණ ජ එතකොට අපි අර ඉස්සෙල්ලා කිව්ව අර ච එකත් එක්ක පටල ගන්න එපා කියලා මේක මහ ප්‍රාණ ජ කියන්නේ මේ ජ ශබ්දයෙන් ජ යන්නේ ශබ්දේ මහ ප්‍රාණ ජ දැන් මේකේ ඉස්සෙල්ලා අපි ලිව්වේ මේ මෙහිම ආවම ආවේ ච ශබ්දෙනේ ඒක වෙනස් මේක ජ ශබ්දෙට තමයි මේ මහ ප්‍රාණ ජ ඒකෙන් වචන අපිට හුඟක් අඩුයි බුද්ධ ධර්ම පොත්වල ඒ පාලි පොත්වල වගේ තමයි තියෙන්නේ අපි ඒකෙන් වචන දෙකක් ලිව්වා මජ්ජිම සජ්ජායන මජ්ජිම සජ්ජායන එතකොට මේ අකුර ලියනකොට මතක තියාගන්න ඕනේ මෙහෙම කයන්න ලියලා ඒකෙන් භාගයේ තමයි ලියලා ඊට පස්සේ තමයි ඉතිරි බැඳි අකුර එන්නේ මහ ප්‍රාණ ජ දැන් ඔයගලන්ට මම පොඩි අභ්‍යාසයක් දීලා තියෙනවා
වචන 10ක් දීලා තියෙනවා මහ ප්‍රාණ අකුර තෝරලා යටින් ඉර අඳින්න කියලා. සමහරක් වෙලාවට සමහරක් වචනවල මහ ප්‍රාණ අකුරු නැතුවත් ඇති සමහරක් වචනවල තමයි තියෙන්නේ. ඉතින් අපි වචන ටික නිකන් කියවලා බලමු. ගණ්ඨාරය, තරුෂ, විභාගය, ඍජු, ප්‍රථමයා, ප්‍රතිඵල, ඖෂධ, ලාංඡනය, ශබ්ද, දෘඩ. වචන ටික එකපාරක් කියෙව්වා. දැන් අපි ඉගෙනගත්ත මහ ප්‍රාණ අක්ෂර මහ ප්‍රාණ අකුරු 10ක් අපි බලමු මෙතන ඒක තියෙනවද කියලා. තියෙනවා නම් ඒ අකුර යටින් ඉරක් අඳින්න. එතකොට අපිට තවත් මතක හිටිනවා මහ ප්‍රාණ අකුරු ටික. ගණ්ඨාරය මෙතන තියෙනවා මහ ප්‍රාණ ග. මහ ප්‍රාණ ග තියෙනවා. තරුෂ කිව්වහම මෙතන කිසිම මහ ප්‍රාණ අකුරක් නැහැ. විභාගය එන මෙතන බා යන මහ ප්‍රාණ බ තියෙනවා. ඍජු දැන් ඒක අපි අමුතු විදිහට කියවුණාට එතන කිසිම මහ ප්‍රාණ අකුරක් නැහැ. ඍජු. ප්‍රථමයා මෙතන තියෙනවා ත මහ ප්‍රාණ ත තියෙනවා. ප්‍රථමයා. ප්‍රතිඵල එනං එතන ප්‍රතිඵල ප තියෙනවා මහ ප්‍රාණ ප. ඖෂධ ඖෂධ කියන තැනේ මහ ප්‍රාණ ද තියෙනවා. ලාංඡනය ලාංඡනය තියෙන තැනේ මහ ප්‍රාණ ච තියෙනවා. ලාංඡනය. ශබ්ද ශබ්ද කියන තැනේ නැහැ මහ ප්‍රාණ අකුරු. දෘඩ දෘඩ කියන තැනේ මහ ප්‍රාණ ඩ තියෙනවා. අන්න එහෙනම් ඔයගොල්ලොත් වචන හම්බුනහම ඒ වචනවල මහ ප්‍රාණ අකුරු මොනවද කියලා හොයලා තෝරලා රවුම් කරලා හොයාගන්න. එතකොට ඔයගලන්ට මහ ප්‍රාණ අකුරු 10 මතකත් හිටි ඒ වචන නිතර කියෙව්වහම ඒ ශබ්දේ කියවන්නත් පුළුවන් වෙයි. එහෙනම් අපි ඊළඟ දවසේ වෙනත් පාඩමකින් හම්බ වෙමු.